धर्मानुशासन। अद धर्मानुशासन पवत्वन देश के अनन वहंसी अंबलंगुट गल्दुव गुणवर्धन योगाश्रम वासी पूज्यपाद नावयनी अरिय धम्म स्वामीन वहंसी। पिन्वत्नी धर्म श्रवणेट पेर अपि पांचे समाधान वीमट नमस्कार अवसराय स्वामी। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पानातिपाता वीरमणी शिक्षा पदं समादियामि अतिन्नादाना वीरमणी शिक्षा पदं समादियामि कामेषु मिथ्याचारा वीरमणी शिक्षा पदं समादियामि मुसावादा वीरमणी शिक्षा पदं समादियामि शरणेन सद्धिं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादे सम्भं चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्धम्मं निराजस्य सुनन्तु सङ्गमुक्तदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। यं भिक्खवे सत्थारा करणीयं सावकानं हितेशिनानुकम्पकेन अनुकम्पं उपादाय कथं वो तन्मया
ඒතානි භික්ඛවේ රුක්ඛමූලානි ඒතානි සුඤ්ඤාගාරානි ඡායත භික්ඛවේ මා පමාදත්ත මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වෝ තුම්හාකං අයං වෝ අම්මාකං අනුශාසනීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහතු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛ රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් සිය දහස්වර දේශනා කරන ලද ආවාදාත්මක බුද්ධ වචනයක් මේ සූත්‍ර පාඨය. බොහෝ සූත්‍ර දේශනාවල මේ සූත්‍ර පාඨය සඳහන්ව පවතිනවා. යං කෝ භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසින අනුකම්පකේන අනුකම්පං උපාදාය. මහණෙනි, ශ්‍රාවකයන් ද හිතයිසී වූ ශ්‍රාවකයන්ට අනුකම්පා ඇත්තා වූ ශාත්‍රූන් වහන්සේ නමක් විසින් ශ්‍රාවකයන් ද හිතසුව පිණිස අනුකම්පාවෙන් යමක් කටයුතු නම් කතං ඕතං මයා මම ඒ අර්ථය ඒ කටයුත්තේ සම්පූර්ණ කරලා තියෙනවා. ඒතානි භික්ඛවේ රුක්ඛමූලානි ඒතානි ශුඤ්ඤාගාරානි. මහණෙනි, මේ දකින්න තියෙන රුක්මුල් සෙවන් රුක් සෙවන් විවේකස්ථාන ජායත භික්ඛවේ මා පමාදත්ථ. මහණෙනි, සමත විපස්සනා ධ්‍යාන භාවනා වඩත්වා මා පමාදත්ථ පමාන වෙත්වා මා පච්චා විප්පතිසාරිනෝ අහුවත්ථ පමාමේ නැවත පසුතැවෙන්නෝ නොවෙත්වා අයං වෝ අම්මාකං අනුශාසනී. මේ තොපට අපගේ අනුශාසනාවයි. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම, මානෙනි, ශ්‍රාවකයන්ද හිත අනුකම්පා ඇති හිතයිසේ වූ ශාස්ත්‍රූන් වහන්සේ නමක් විසින් ශ්‍රාවකයන්ද අනුකම්පාවෙන් යමක් කටයුතු නම් ඒ සියල්ල මා විසින් කොට අවසానයි. මේ තියෙන රුක්සෙවන් විවේකස්ථාන භාවනා වඩස්වා පමාදන වෙත්වා පසුතැවෙන්නෝ නොවෙත්වා මේ අපගේ අනුශාසනාවයි කියන අදහස මේ සූත්‍ර පාඨේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් ලෝවැසි ජනතාවට අනුකම්පාව දැක්වූ ශාස්ත්‍රවරයෙක් තුන් ලෝකෙ හිටියේ නැහැ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් පුදුමාකාර උත්සාහයකින් තමයි බෝධි සම්භාර පුරලා තියෙන්නේ. බුදු වෙලක් දාසක පෑකුත් විනාඩි 20ක් තරම් කෙටි වේලාවක් පමණක් සැතපේ වදාරමින් ලොවට හිතසුව පිණිස පුදුම විදිහේ කාලයක් ගත කළා. ඒ සරුවඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසූ ශ්‍රී සද්ධර්මය ග්‍රන්ථාරෝණ කළානම් බමතනේ දක්වා පොත් ලියන්න පුළුවනි. නමුත් ඒවා සංපින්දණය කොට තමයි සුවාසූදාස ධර්මස්කන්ධයේ හැටියට සංගායනාකාරක මහරහතන් වහන්සේලා සංග්‍රහ කළ තියෙන්නේ. එතකොට මේ දේශනාව තුලින් අපට ගන්න තියෙන හැම වචනයක් පාසාම මෙලව හිතසුව, පරලෝ හිතසුව, සාන්ත නිවන පිණිස අර්ථ. දැන් අද දවසේ ධර්මදේශනයේ සඳහා මාතෘකාව සඳහන් වෙලා තිබෙන්නේ සමත විපස්සනා භාවනා ගැනත්, සාන්ත පරිදි ගැනත් හැඳින්වීමක්. එනිසා දැන් මේ සූත්‍ර පාඨයෙන් හැඳින්වෙන්නේ ජායත භික්ඛවේ කියන වචනය අනුව සමත විපස්සනා ගැන අපි හැඳින්වීමක් කරමු. මෙතන ජායත, ජායත, ධ්‍යාන වඩත්වා, ධ්‍යාන වඩත්වා කියන වචنين තේරුම් දෙකක් දෙනවා. ධ්‍යාන කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. ඒ මොනවාද තේරුම් දෙක? ආරම්මනූපනිධ්‍යාන, ලක්ඛනූපනිධ්‍යාන කියන මේ තේරුම් දෙකයි. ඒකයි මේ දෙකම සම්පෙන්නේ කියලා තමයි ජායත කිව්වේ. ජේ චින්තාවයන් කියන ධාතුවෙන් ජායති, ධායත ඔය වගේ වචන හැදෙනවා. නත්ති ධානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අජායතු යම් නිධානං ච පඤ්ඤාච සේ නිබ්බාන සම්පතිති.
මේ ධම්මපදයේ භික්ෂු වර්ගයේ ගාථාව. නත්ති ඥානං අපඤ්ඤස්ස. ඥානයක් නැත්තේ කොට ධානයක් නැතේ. ඒ වගේම පඤ්ඤා නත්ති අජායතු. ඥානයක් නොවදන්නේ කොට ප්‍රඥාවක්ද නැතේ. යම් මේ ඥානංච පඤ්ඤාච යම් පුද්ගලයෙකුගේ සිතේ ධානයක් ප්‍රඥාවක් දෙකම තියෙනවා නම් සවේ නිබ්බාන සම්පතියේ ඒකාන්තයෙන් ඒත නැත්තා නිවන සමීපයි. මෙන්න මේ ගාථාවෙනුත් සමත විපස්සනා දෙක පෙන්වෙනවා. දැන් මෙතන ආරම්මන උපනිජ්ජාන. උපනිජ්ජාන කියන්නේ උපකේන උපසර්ගයේ පූර්ව කොට ඇති නීචේන උපසර්ගයක් පූර්ව කොට ඇති ධ්‍යාන කියන වචනය සම්බන්ධ තේරුමක්. උප කියන්නේ සමීපව. දැන් උපසංගමී කියලාම කියන සමීපේතාවක් කියලා. මේ කියන්නේ නිතර නිතර කියන තේරුම ඇති උපසර්ග පදයක්. නිතර නිතර සමීපයට පැමිණ ජායති. ධ්‍යාන වඩනවා. නැත්නම් භාවනා වඩනවා. ඒකයි උපනිජ්ජාන කියන්නේ. කුමක් සඳහාද කුමක් වෙතද මේ නිතර එන්නේ? ආරම්මන. අරමුණක් වෙත මොකක්ද අරමුණ? භාවනා අරමුණ. භාවනා අරමුණක් වෙත නිතර නිතර ඉතර සමීප වේ බලනවා. ධානය කියන්නේ මෙතන බැලීමනේ. නිතර නිතර අරමුණ වෙත සමීප වෙලා බලනවා. අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් දැන් අපි ආනාපාන සතිය වඩනවානේ. ආශ්වාස ප්‍රශ්වාස සුලංගරන්න වෙත ඊටාම සමීප වෙනවා අපි. නිතර නිතර ඒක නුවණින් බලමින් මෙනෙහි කරනවා. අන්න ආරම්මන උපනිජ්ජාන කියන්නේ මේකයි. ජාති මෛත්‍රී වඩනවා. දැන් මෛත්‍රී වඩනකොට අපි දවාලේ කියලා දුන්න තමන්ගේ ජීවත් වෙන්නා නම් අම්මා තාත්තා ඉස්සර ඉන්නේ ඇති හිතාගෙන බොහෝම සතුටු මුණින් ඉන්නේ ඇති හිතාගෙන අර මෛත්‍රී වචනයකින් මෛත්‍රී වඩනවා. එතකොට ඒ මෞතුමී නැමැති අරමුණට ඊටාම සමීප වෙනවා. නිතර නිතර ඒ මෞතුමී වෙත හිත යොදමින් මෛත්‍රී චිත්ත වඩනවා. අන්න ආරම්මන උපනිජ්ජාන. දැන් අපි බුදුගුණ වඩනවා. බුදුගුණ වඩනකොට බුදුරජාණන් වහන්සේ අපි ඉදිරියේ ඉන්න හැටි තමයි අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩි ඉන්න ආකාරය හිතාගෙන ඒ බුද්ධ ගුණේ නැත්තම් බුදු සිරුර බුදු ගුණ වෙත අපි සමීප වෙලා නිතර 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 ඒක භාවිතා කරනවා. අන්න ආරම්මන උපනිජ්ජාන. දැන් කසිනියක් වැඩුවත් එහෙමයි. කසිනියක් වඩනකොට දැන් පඨවි කසිනේ නම් පඨවි කසින මණ්ඩලයක් හදාගෙන වාඩි වෙලා ඉන්න තැන්වල යම් දෙකමාරක් ඇති. ඒකින අඩි 3කුත් අඟල් 9ක දුරින් ඒක මණ්ඩලයේ තියාගෙන සමීප වෙනවා කියන්නේ හිතින්. හිතින් සමීප වෙලා කියන්නේ කයත් සමීපයි හිතනුත් සමීප වෙනවා. හරියට වෙන කිසිවක් නොමැතුව ඒ අරමුණ දිහාම හිත යොදාගෙන නැවත 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 බලනවා. අන්න ආරම්මන උපනිජ්ජාන. මේ විදිහට ආරම්මන උපනිජ්ජාන අරමුණු තියෙනවා 40ක්. ඒවල තමයි කියන්නේ සම 40 කර්මස්ථාන. මොනවාද සම 40 කර්මස්ථාන කිව්වේ? කසින අරමුණු 10යි. අසුභ අරමුණු 10යි. අනුස්සති අරමුණු 10යි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහාර අරමුණු 4යි. ආහාරේ පටික්කුල සංඥා 1යි. ධාතු මනසිකාර 1යි. අරූප ධ්‍යාන 4යි. කොන්න 40. මේ 40ම තමයි ආරම්මන උපනිජ්ජාන කියන වචනේ කියවෙන්නේ. ඒ 40 එකක් එකක් ගානේ සමත අරමුණට නැවත නැවත සමීප වෙමින් නැවත නැවත හිතින් බලනවා. ඒකට කියනවා සමත භාවනා. අන්න සමත භාවනා කියන එක තෝරන්නයි ආරම්මන උපනිජ්ජාන කියන වචනේ දේශනා කරලා තියෙන්නේ. ලක්ෂණ උපනිජ්ජාන කියන්නේ තව තේරුමක්. ලක්ෂණ කියලා කියන්නේ පරමාර්ථ ධර්ම තියෙනවානේ. සිත්, චෛතසික, රූප. මේවා තියෙනවා. දැන් සිත කියන එක සමත භාවනාවට ගන්නේ නැහැ. ඒක විපස්සනා කළ යුතු දෙයක්. චෛතසික ධර්මත් එහෙමයි. ඒ වගේම රූප ධර්මත් එහෙමයි. ඒවා නැවත නැවත නැවත
ඒ ලක්ෂණ පරීක්ෂා කරමින් බලනවා. එතනක් තියෙන උපනිඥාන. උප කියන්නේ සමීත වෙමින්, නී කියන්නේ නිතර නිතර ඥාන බලනවා. එතකොට ලක්ෂණ කියන්නේ දැන් සිතේ තියෙන ලක්ෂණය, ඒ ක්‍රියාකාරීත්වයේ කියන රසය, ඒ වැටෙන ආකාරය කියන පච්චුපට්ඨානය, හිත ආසන්න හේතුව කියන පදස්ථානය. එකක් එකක් ගානේ සිත බලනවා. ඒ සිත බලමින් සිතේ අනිච්ච ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනත් ලක්ෂණය බලනවා. අන්න ලක්ෂණ උපනිඥාන කියන්නේ. දැන් සිතක් ඇති වුණා නැති වුණා අපි තේරුම් අරගෙන සිත අනිච්චයි 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 ඉතින් බලනවා. හිත දුක්ඛයි දුක්ඛයි, හිත අනත්තයි අනත්තයි බලනවා. අන්න ලක්ෂණ උපනිඥාන. ওই ලක්ෂණ කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. මේවාටින් ගැඹුරු දෙයක් වුණත් අපි අහලා තියෙන්න ඕනේ. ලක්ෂණ කියන එකේ තේරුම් ලක්ෂණ දෙකක් තියෙනවා. මොකක්ද? සාමාන්‍ය ලක්ෂණ, ඒ වගේම පෞද්ගලික ලක්ෂණ කියලා. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ එක එකට එක එක දෙයක තියෙන පෞද්ගලික ලක්ෂණේ. අනික පොදු ලක්ෂණේ, පොදු ලක්ෂණේ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්මයි. එතකොට දැන් සිතේ ස්වභාවය චින්තන භවෙහිවත් අරමුණු හිතන හිතනවා. අන්නසය ඒක පුජ්‍යලික ලක්ෂණේ. එතකොට පච්චත්ත ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියන දෙකයි මේ කියන්නේ ගියේ. පච්චත්ත ලක්ෂණ කියන එක තමයි පෞජ්‍යලික ලක්ෂණේ. දැන් සිතේ ලක්ෂණය අරමුණු සිතන බව. අරමුණු සිතන බව. ඒක තමන්ට පමණයි. වෙන දෙයකට අයිති නැහැනේ. අන්න පෞජ්‍යලික ලක්ෂණ කියන පච්චත්ත ලක්ෂණ කියලා. පති අත්ථ පච්චත්ත එක එකනාට එක එක ධර්මයේ පමනක් වෙන ලක්ෂණය පච්චත්ත ලක්ෂණේ. ඊළඟට සාමාන්‍ය ලක්ෂණ කියන්නේ පොදු ලක්ෂණේ. පොදු කියන්නේ අනිච්ච ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනත්ත් ලක්ෂණ, අසුභ ලක්ෂණ ඔක්කොටම සාධාරණයි. එතකොට අන්නේ ලක්ෂණ දෙකට තමයි මෙතන ලක්ෂණ කියලා කියන්නේ. එහෙනම් එක එක චිත්තචෛතසිකයන්ගේ රූපයන්ගේ පෞද්ගලික ලක්ෂණයයි අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ කියන්නේ පොදු ලක්ෂණයයි. මේක උපනිඥායති. සමීත වෙලා නිතර නිතර බලනවා. අන්න එකද කියනවා විපස්සනා භාවනා කියලා. එතකොට සමත කියන වචනයයි විපස්සනා කියන වචනය දෙක දැන් පැහැදිලි කරගන්න ඕනේ. සමත කියන්නේ සමු උපසමයේ කියන ධාතුවෙන් හැදිච්ච පදයක්. සමු උපසමයේ සමු ධාතුව ඉංගකට සමාධි තමා කියලා මහපරණ තයන්න ප්‍රත්‍ය වෙනවා. එතකොට සමු කියන එකේ මයන්නේ උයන්න ලෝක වෙලා අයන්නක් එතන එකතු වෙනවා. එතකොට සමථ කියලා පදේ හැදෙනවා. ඒක තේරුම සංසිඳීම කියන එකයි. සංසිඳීම. දැන් අපේ මේ සිත නිතර 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 විසිරී යනවා. මොනවායෙන්ද විසිරී යන්නේ? කරුණු පහකින්. කරුණු පහකින්. දැන් යම් කිසි කාමරයකට ජනෙල් පහක් තියෙනවා. ඒ ජනෙල් පහෙන්ම උලගෙනවා. එයින් ඒ කාමරය ඇතුලේ පහනක් දැල්ලා තියෙනනම් පස්පැත්තකට පහන් දැල්ල හෙලවෙනවා. අන්න ඒ වාගේ තමයි අපේ තියෙනවා මේ හිත සැලෙන හේතු පහ. මොනවාද? කාමච්ඡන්ද කියන ආසාවල්, ව්‍යාපාද කියන තරහවල්, තීන මිද්ද කියන හිතේ හිතේ ඇලිමැලි ගති, උද්දච්ච කුක්කුච්ච කියන විසිරෙන ස්වභාවය හා පසුතැවිල්ල, විසිකිච්ඡාකම සැකේ සාංකාව, මේවට කියනවා පංච නීවරණ කියලා. මේවෙන් තමයි අපේ සිත සැලෙන්නේ. එක විදිහක තියාගන්න දෙන්නේ අර හැම පැත්තෙන් හුලං අමන තැනක දැල්ලෝ පහන් සිල්ලු වගේ සැලෙනවා. ගාක් පොඩ එල්ලු කොඩිය සැලෙන්න වගේ සැලෙනවා. මෙන්න මේක නිසා ජලතලයකට ගල් කැටයක් මනත්තන් කෝටි කැලලක් දැම්මා ජලය සෙරවෙනවා වගේ මේ සිත නිතරම චංචල වෙනවා. මෙන්න මේ චංචල වීමට කියනවා අසමාහිත බව කියලා. තැන්පත් බවක් නැහැ. යම් කිසි විදියකින් මේ පංච නීවරණ කියන කෙලෙස් තුලන් ටික නැවැත්වුවා නම්, ඒ කියන්නේ කාමච්ඡන්ද කියන ආශාව, ව්‍යාපාද කියන තරහව, තීන මිද්ද කියන්නේ චේතචෛතසික ධර්මයන්ගේ ඇලිමැලිකම, සම්මැලිකම, උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරෙන ගතිය හා පසුතැවිල්ල, විචිකිච්ඡාව කියන සැකය, මේවා පිටින් ඉවත් කරා නම් අන්න සමත.
මේ ඉවත් කිරීමේ භාවනා අරමුණට තමයි සමත භාවනා කියලා කියන්නේ. දැන් අපි ආස්වාස ප්‍රස්වාස අරමුණේ මනා සිහියෙන් මනා නුවණින් ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණේ කෙරෙහි සිහිය පිහිටුවාගෙන ආනාපාන සතිය වඩනකොට අර පස් දෙනා අපින් ඈත් වෙනවා යම් වෙලාවක. ඔය පස් දෙනා වරින් වර දිංගනවා මේ හිතෙට. ඒවා ඉවත් වෙනවා මේ භාවනාව වඩාන යනකොට. ඒක සිදුවෙන්නේ පරිකර්ම නිමිත්ත, උග්ගා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන මේ ආස්වාස ප්‍රස්වාස මේ කුලං රැල්ලේ අරමුණු තුනක් තියෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත කියන තැන තාම අන්න අර නීවරණ පස් දෙනා ඈත් වෙනවා. ඒවා යටපත් වෙනවා, එන්න බැරි වෙනවා. ඒ වෙලාවේ හිත සමාධිමත්. ඒ සමාධියට කියන උපචාර සමාධි කියලා. අන්න ඒක සමත භාවනාවේ කාමාවචර සමාධිය. ඒ කියන්නේ ධ්‍යාන භාවිතය ඇස්සර පහළන සමාධිය. එතකොට එතනින් සිද්ධ වුණේ ආනාපාන සතිය නිසා හිත සංසිඳුණා. ඊට පස්සේ ධ්‍යානයටත් යනවා. ඒ ප්‍රතිභාග නිමිත්ත හොඳින් ධාරණය කරගෙන කල්පවත්වාගෙන ඒ නැවත නැවත එදිනෙකට ධ්‍යාන භාවිතයත් යනවා. එතකොට මේ උපචාර සමාධියයි අර්පණා සමාධියයි කියන අවස්ථාවන් සිදී අර සිත සොලවන, සිත කම්පා කරන, සිත වැවුල්වන, සිත විසුරුවන, සිත මන්දෝත්සාහය කරවන, සිත නොදියුණු සිතක් බාට පමුණවන, සිත පිස්සු හිතක් බාට පමුණවන මේ නීවරණ ධර්ම ඔක්කොම යටපත් වෙනවා. අන්න සමත. එතකොට අයින් කියන්නේ නීවරණ ආදී උපක්ලේශයන් සංසිඳවන ධර්මය සමත. අන්න ඒක තමයි සමත භාවනා කියන්නේ. ඒ වගේ භාවනා ක්‍රම ඔක්කොම තියෙන්නේ 40යි. හැබැයි 40 අභ්‍යන්තරයේ ප්‍රභේද ගොඩක් තියෙනවා. එයින් 40 ප්‍රධානයි. දැන් කසින භාවනා 10 වැඩුවොත් රූපාවචර ධ්‍යාන 4යි, අරූපාවචර ධ්‍යාන 4යි අෂ්ඨ සමාපත්තියම ලබන්න පුළුවන් කසින ධ්‍යාන වලින්. අභිඥා බල ලබන්නේ කසින ධ්‍යාන වැඩුවොත් තමයි. ආනාපාන සතිය යදී මෙහෙම අසුමේ අභිඥා බල ලැබෙන්නේ. එතකොට අෂ්ඨ සමාපත්තියම ලබන්න පුළුවන් කසින ධ්‍යාන වඩලා. කසින කියනවා තියෙනවා 10ක්. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින, ආලෝක කසින, ආකාශ කසින කියලා. ඔය කසින 10ක් තියෙනවා. එයින් ආකාශ කසිනින් කරන්නේ රූපාතර ධ්‍යාන 7 පමණයි. අරූප සමාපatti ලබන්න ආකාශ කසිනෙන් බෑ. අනිත් නම්ෙන් පුළුවන්. ඊළඟට අසුභ ධ්‍යාන 10ක් තියෙනවා. උද්දුමාතක, විනීලක, විකුබ්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, විච්ඡිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, කුලවක, අට්ඨික කියලා. ඒවා එකක් එකක් ගානේ රූපාවචර ප්‍රථම ධ්‍යාන පමණක් ලබන්න පුළුවන්. ඊට වඩා ඉහළ කියන්නේ බෑ. ඒ වගේම ආනාපාන සතියෙන් පුළුවන් රූපාවචර ධ්‍යාන සියල්ල පමණක් උපදවන්න. අරූප සමාපත්තියට යන්න බෑ. කේශාලෝමාදී කොට්ටාස භාවනා 32කින් නැත්තම් කොටස් 32කින් ප්‍රථම ධ්‍යාන පමණක් උපදවන්න පුළුවන්. ඊට වඩා යන්නේ නැහැ. මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා තුنين ධ්‍යාන තුනක් තුනක් රූපාවචර ධ්‍යාන ලබන්න පුළුවන්. උපේක්ඛා කියන හතර වෙන්නේ හතරෙනි රූප ධ්‍යාන පමණක් ලබන්න පුළුවන් වෙන දේවල් ලැබෙන්නේ නැහැ. අරූප සමාපatti හතරෙන් එක එක සමාපත්තියක් උපදවන්න පුළුවන්. අරූප සමාපatti එකක් එකක් උපදිනවා. තව තියෙන අටක් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේහතානුස්සති, ඊළඟට උපසමානුස්සති, මරණානුස්සති කියන මේ අටෙනොයි ආහාරයේ පටිච්චෝල සංඥා ධාතු මනසිකාර කියන දෙකයි 10. මේ 10න් ලැබෙන්නේ කාමාවචර උපචාර සමාධිය පමණයි. ඊට හයන්න බෑ. ඒකෙත් හේතුවක් තියෙනවා. ධ්‍යාන භවත හිත වැඩෙන්නේ සම්මුති අරමුණක් තිබුණොත් පමණයි. කසින සම්මුති, අසුභ සම්මුති ආදී සම්මුති අරමුණේ. බුද්ධානුස්සතිය ආදී මේ 10ක් කියවනේ ඒකේ තියෙන අරමුණ සම්මුති නෙමෙයි. පරමාර්ථ අරමුණ. බුද්ධ ගුණ කියන්නේ පරමාර්ථ අරමුණ. ධර්ම ගුණ, සංඝ ගුණ, සීල ගුණ, ත්‍යාග ගුණ මේ ඔක්කොම පරමාර්ථ අරමුණ. ඒ නිසා පරමාර්ථ අරමුණේ ධ්‍යාන භවත යන්නේ.
හැබැයි අරූප සමාපatti දෙකක් තියෙනවා පරමාර්ථ අරමුණේ ධ්‍යාන තැන. විඥානං ඡයතනේ සහ නේව සංඥා නාසඤ්ඤා ඇතනේ. එතකොට මෙන්න මේක නිසා මේ සිතේ නීවරණ ආදී උපක්ලේශ කෙනෙ සිටිවිලි සංසිඳුවන භාවනාට කියනවා සමථ භාවනා. විපස්සනා කියන්නේ විවිධාකාරයෙන් නුවණ හසුරවන භාවනාව. විශේෂ දැකීම හා විවිධාකාර දැකීම කියලා මේ කාර්ක හදාරනවා. විශේෂ දැකීම විපස්සනා, විවිධාකාර දැකීම විපස්සනා. දෙආකාරයෙන් කියනවා. විශේෂ දැකීම කියන්නේ දැන් අපි හැමදාම දකින්නේ සම්මුති වශයෙන්නේ. දැන් මලක් දැක්කනේ. දැන් අපි මලක් නේ මල් පූජා කරනකොට අපි දකින්නේ මල්. එතකොට අපි බලන්නේ ආ මේ මල සතු පාටයි, මේක සුදු පාටයි, මේක හවල් වර්ගේ. අපි මේ සම්මුතියෙන් බලන්නේ. මේ සම්මුතියෙන් බලනකොට ඒක විශේෂ දැකීම නෙමෙයි. ඒ වගේම විවිධාකාර දැකීම නෙමෙයි. මේ මල කියන සම්මුතියෙන් බලනවා. විශේෂ දැකීම නම් මේ මල ඇතුලේ මලේ තියෙන පරමාර්ථ ටික දකිනවා. මොනවද මේ මලේ තියෙන්නේ? පඨවි ධාතුව තියෙනවා. ආපෝ ධාතුව තියෙනවා. තේජෝ ධාතුව තියෙනවා. වායෝ ධාතුව තියෙනවා. වර්ණේ තියෙනවා. ගන්ධේ තියෙනවා. රසේ තියෙනවා. ඕජාව කියන කොටසක් තියෙනවා. ඔන්න ධර්මාත තමයි මේ මලේ තියෙන්නේ. එතකොට අපි ඒක අරමුණු කරනවා. දැන් මේ මලේ තියෙනවා පඨවි කියන්නේ මොනවද? සමහරේට සද ගති, මෘදු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, බර ගති, සහැල්ලු ගති. ඔය හයම පඨවි. දැන් මල නම් බොහොම සිනිඳුයිනේ. ඒතරගේ සිනිඳු ගතියක් පඨවි. එවාගෙන මල් නැත්නම් ගොරෝසුයි. එකක් පඨවි. එතකොට මේ මල එක පෙත්තක් හැටියට සකස් වෙලා තියෙන්නේ කොහොමද? රූප ගොඩාක් එකතු වෙලා එකට ඇලිලා තියෙන ඒවා. ඒ එකට රූප ගොඩාක් ඇලිලා තියෙන්නේ ආපෝ ධාතු නිසායි. ආපෝ ධාතු. යම්කිසි දෙකින් මේ මල පෙත්ත අපි මිරිකුවොත් එහෙම තෙතමනක් වෙනවනේ. අන්නේ තියෙන්නේ ඒ ඇලිච්ච තෙතමන තමයි. ඒ තෙතමන ඇතුලේ තමයි ආපෝ ධාතු තියෙන්නේ. ඊළඟ තේජෝ. තේජෝ කියන්නේ මේ මලේ තියෙන සීතල හරි උෂ්ණ හරි. බොහෝ වශයෙන් මල සිසිලයි. එතකොට ඒක තේජෝ. මේ මලේ තියෙන සෙලවෙන ගතියක්. සෙලවෙන ගතියක් තියෙනවා. ඒක නිසා ඒකට කියනවා වායය. ඊළඟට මේ මලේ තියෙන ඇහැට පේන වර්ණයක්. ඒක වර්ණ රූපේ. මලේ තියෙන සුවඳක්. ඒක ගන්ධ රූපේ. මලේ තියෙන රසයක්. ඒක රස රූපේ. මලේ තියෙන ඕජාවක්. ඕජාව කියන්නේ ඔය හද්දනායකතු වෙලා ඒ ඕජා කියන රූපයක් තියෙනවා. ඒ ඕජා රූපයෙන් තමයි යම්කිසි දැන් සතෙක් එහෙම මේ මල කෑම ඒ සතාගේ ශරීරේ වැඩෙනවා. ඒ ශරීරේ වැඩෙන ඕජාවක් ඕකේ තියෙනවා. හැම දෙයකටම ඔය අට එකතු වෙලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට දැන් අපි මේ මල දිහා ඉස්සල බැලුවේ මල කියලානේ. දැන් මේක මලක් නෙමෙයිනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. අන්න විශේෂ දැකීමක් දැක්කා. ඊළඟට මේ මලේ තියෙන ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අට බොහෝම ශීඝ්‍රයෙන් අපට හිතන්න බැරි තරම් ශීඝ්‍රයෙන් ඇති වෙනව නැති වෙනවා. ඒ ඇති වෙන නැති වෙන එක දකිනවා යම් වෙලාවක නුවණින්. ඒ දකිනකොට ඒක අනිත්‍ය ලක්ෂණ බව අවබෝධ වෙනවා. මේක ක්ෂණයක් පාසා ඒ රූප බිඳි බිඳි යනවා. ඒක අනිත්‍ය ලක්ෂණ බව දැනගන්නවා. ඊළඟට ඒ ඇතිවීම නැතිවීම නිසා ඒ රූප කලාප මේ පරමාණු වර්ග රූප කලාප එක එක තෙරපෙනවා. අන්න දුක්ඛ ලක්ෂණය. ඊළඟට මේ කිසිය කෙනෙකු කැමැත්ත අනුව පවත්වන්න බෑ. මලටත් Taman පවතින්න බෑ. වෙන කෙනෙකුටත් මල දිගට පවත්වන්න බෑ ඒ වාගේ. ඒක වෙනස් වෙලා යනවා. අන්න අනත්ත්‍ය ලක්ෂණය. ඔය තුන නිසා මේක අසුභයක්, අසුභයක්. එතකොට අනිච්ච නම් අසුභයි, දුක්ඛ නම් අසුභයි, අනත්ත්‍ය නම් අසුභයි. එතකොට ලක්ෂණ හතරක් ඔතන තියෙනවා. අනිච්ච, දුක්ඛ, අනත්ත්‍ය, අසුභ. එතකොට දැන් අපි මේ මල ගැන නෙමෙයි ඉස්සෙල්ල හිතුවේ මල කියලා. දැන් මලේ තියෙන අභ්‍යන්තරයේ දැස්සාම අන්න විශේෂ දැකීම, විවිධාකාර දැකීම. විශේෂ දැකීම නම් ඒ රූප කලාප හැටියට බැලුවා, රූප කොටස් හැටියට. විවිධාකාර දැකීම නම් අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බැලුවා. අන්න ඒ විදිහට සෑම දෙයකම
යථා තත්වය කියන්නේ පරමාර්ථයට බහැලා ඒවා අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් අරමුණු කරනකොට ඒකට කියනවා ආරම්මන මේ ලක්ෂණ උපනිජ්ජාන කියලා. ඒ කියන්නේ අනිච්ච ලක්ෂණයට බැසගෙන බැලුවා. ඒ වගේම එක එක ඒ රූපයන්ගේ ස්වභාවයට බැසගෙන බැලුවා. ඒ නිසා ඒකට කියනවා විපස්සනා. විවිධාකාරයෙන් බැලුවා, විශේෂ වශයෙන් බැලුවා. එතකොට ඒකට ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව. සමථ භාවනාවට ප්‍රධාන වෙන්නේ ඒකාග්‍රතාව. ඔන්න ඔය දෙකේ වෙනස තියෙනවා. විපස්සනාට ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව නුවණ. සමථ භාවනාවට ප්‍රධාන වෙන්නේ ඒකාග්‍රතාව සමාධිය. හැබැයි මේ දෙක ඒකාබද්ධයි. සමතයෙන් තුන විපස්සනේ ප්‍රඥාවක් නෑ, ප්‍රඥාවෙන් තොර සමතයක් නෑ. අන්න ඒක නිසා තමයි ගාථාවේ කියන්නේ නත්ති ධානං අපඤ්ඤස්ස නුවණ නැත්තම් ධාන වඩන්නත් බෑ. පඤ්ඤා නත්ති ආජායතු ධානයක් නැතිනම් ප්‍රඥාවකුත් නෑ. එතකොට මේ දෙක ඒකාබද්ධයි, එකට සම්බන්ධයි. යම් මේ ධානංච පඤ්ඤාච යම් කෙනෙකුගේ හිතේ ධානයයි යන සමති විපස්සනා දෙක තියෙනවා නම් සවේ නිබ්බාන සම්පතියේ යත නිවනට පැමිණෙනවා, නිවනට සමීප වෙනවා. දැන් අපි සලකා බලමු බුදු ශාසනයේ තියෙන මේ අභ්‍යන්තර භාවනා ක්‍රම දෙක ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ කියන්නේ. පින්තුන් දැකලා ඇති, කියවලා ඇති විසුද්ධි මාර්ගයේ මුලට ගාථාවක් තියෙන්නේ. ඒක සංයුත්තනිකායේ දේපුත් සංයුත්තේ ඇති ගාථාවක්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජතේ ජතංති. මේ ගාථාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ළඟට සාත්‍රි මැදියමෙන් වන දෙවි දේවතා බණ අහන්න එක්තරා දේවතාවෙ ප්‍රශ්නයක් ඇහැවා. අන්තෝ ජතා බහි ජතා ජතාය ජදිතා පජා සංතං ගෝතන පුච්ඡාමි හෝ ඉමං විජතේ ජතන්ති. ගෞතමයන් වහන්සේ මේ ලෝක සත්‍යයේ අන්තෝ ජතා තම තමාගේ චිත්ත සංතානවල අවුල්, බහි ජතා බාහිර වස්තු ගැන අවුල්, ජතා කියන්නේ අවුල, ජතාය ජතිතා පජා මේ සත්ත්ව ලෝකයේ සීල සත්‍යෝ මේ තෘෂ්ණාව නැමැති ජටාවෙන් ගැටිලා තියෙනවා, පැටලිලා තියෙනවා, අවුල් වෙලා ඉන්නවා. ගෞතමයන් වහන්සේ මං අහන්නේ කෝ ඊමන් විජතේ ජකං, මේ ජකාව, මේ ගැටලුව, මේ අවුල ලිහන්නේ කවුද ස්වාමීනි කියලා යහුවු ප්‍රශ්නේ. ඒක තමයි මේ ගාථා දේශනා කලේ. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ, සපඤ්ඤෝ නරෝ උපතින්ම ප්‍රතිසන්දියෙම ප්‍රඥාවගෙන ආපු සපඤ්ඤනර කියන ඥානවන්ත පුජ්‍යලයා සීලේ පතිත්තාය උසස් සීලයක පිහිටෙනවා. එවැගේම ආතාපේ නිපකෝ වීර්යවන්ත වෙනවා. තනද සුදුසු නුවණ, නිපකෝ කියන්නේ තනද සුදුසු නුවණ, එනම් සති සම්ප්‍රජඤ්ඤේ. එතකොට වීර්යයයි සිහියයි නුවණයි පිහිටුවාගෙන චිත්තං පඤ්ඤං ච භාවයං සමත භාවනා විපස්සනා භාවනා වඩන්නේ නම් සෝ ඉමං විජිතයේ ජතං ඒ බෞද්ධයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ යම් බෞද්ධයේ මේ විදිහට පවතිනවා නම් සෝ ඒ තැනැත්තා ඉමං ජතං විජිතයේ මේ අවුලෙන් අවුලට පත්තේ කියන ගැටලුව ලහාගන්නේ කියන එකයි ගාථා තේරුම. එතකොට දැන් මෙතන සමත භාවනා විපස්සනා භාවනා වඩන්නේ කරුණු කීපයක් මෙතන කියවුණා. එකක් උපතෙන්ම ඥානවන්තව උපදිනා සිටින්නට ඕනේ. ඒකට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. තවත් කියනවා ජාති ප්‍රඥාව කියලා. ජාති ප්‍රඥාව. ඒ කියන්නේ පෙර ජාතියක ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් කරගෙන තිබුණා. ඒ කුසලේ විපාක වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්දියක් ලැබුවා. අන්න ඒ පුජ්‍යලයාට තමයි සපඤ්ඤෝ නරෝ කිව්වේ. ඊළඟට ඒ ඇත්ත පිළිගන්න ඕන ධර්මතා හතරක් මෙතන කියවුණා. එකක් සීලය. සීලය කියන්නේ කාය වචන සංවර කර ගැනීම, සීලය පිළිගන්නට ඕන. අනික තමයි ආතාපී වීරිය. අනික තමයි සතිය හා ඥානය. මේ ධර්මතා හතර පිළිටුවාගෙන සමත භාවනා, විපස්සනා භාවනා වඩන්නට ඕනේ මේ අවුල නිරවුල් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පහදා දුන්නා
ඒ විදිහට සීලයක පිහිටියාව නැනවතේ වීරියන් සීනුවන පිහිටුවාගෙන සමත භාවනා වැඩුවොත් සමත භාවනාවේ මුදුනට යන්න පුළුවන්. විපස්සනා භාවනා මුදුනට යන්න පුළුවන්. එසේනම් ඒ සීල සමාධි ප්‍රඥා ශීර්ෂයෙන් චිත්ත සංතානේ දියුණු කරගෙන බෝධිපාක්ෂ ධර්මයන් දියුණු කරගෙන සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අසංඛත ධාතු සංඛ්‍යාත සාන්ත පද නිවනට පත් වෙන්න පුළුවන්. මේකයි මේ දේශනාවේ කෙටි තේරුම. ඊළඟට අපි සලකා බලමු මොකද්ද මේ සාන්ත පදේ කියන්නේ. කරණීය මෙත්ත සූත්‍රයේ මුලටම තියෙනවානේ සන්තං පදං අபிසමිච්ච කියලා. සාන්ත පදයට පැමිණීම පිණිස අනුගමනය කළ යුතු ධර්මතා තියෙනවා 15ක්. ඒවා තමයි කරණීය සූත්‍රයේ මුලට දැක්වෙන්නේ ගාථා දෙකම ආරකේ. එතකොට මේ සාන්ත පදේ කියන්නේ මුළු ලෝකේම අසාන්තයි. අසංවරයි නැත්නම් බොහොම කලබලකාරී. දිනතුන් අහලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේහි දස සංඥා වලින් හයවෙනි එක. ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං සම්බ්බ සංඛාර සමතෝ සම්භූපදි පටිමිස්සග්ගෝ සන්නක්ඛයෝ විරාගෝ නිබ්බාන නිරෝධෝ නිබ්බාන විරාගෝ නිබ්බාන. ඒතං සන්තං මොකක්ද මේ සාන්තය? ඒතං ප්‍රණීතං මේ බොහොම ප්‍රණීතයි. යදිදං සම්බ්බ සංඛාර සමතෝ මේ සංස්කාරයන්ගේ සංසිඳීම සීල සංස්කාරයන්ගේ සංසිඳීම සම්භූපදී පටිමිස්සග්ගෝ සීල උපදීන් අත්හැරීම තණ්හක්ඛයෝ තෘෂ්ණාවගේ අවසන් වීම විරාගෝ මේ ලෝකෙන් පෙරළි අනිත් පැත්තට යාමෙහිවත් ලෝකෙන් එතෙර වීම නිබ්බානං නිර්වාණය. මෙන්න නිර්වාණයටයි අර පද විශේෂණ පද ඔක්කොම. යදිදං නිබ්බානං යන් නිර්වාණයක් වෙයි නම් එය සීල සංස්කාරයන්ගේ සංසිඳීමක්, සීල උපදීන්ගේ සංසිඳීමක්, සීල උපදීන් අත්හැරීමක්, සීල තෘෂ්ණාව අවසන් කිරීමක්. එසේනම් ඒ නිර්වාණය ඒතං සන්තං ඒතං පනීතං. ඒ නිර්වාණේ කාන්තෙන් සාන්තයි, ඒකාන්තෙන් ප්‍රණීතයි. ප්‍රණීත කියන්නේ මෙතන මේ රසවත් කියන එක නෙමෙයි. ප්‍රණීත කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථයයි. ප්‍රණීත කියන්නේ උසස් කියන අර්ථයයි. ඊට වඩා උසස් දෙයක් ආයේ නැහැ. එතකොට මෙන්න මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා ලෝක ධාතුවට ඇති සියල්ලම අසාන්තයි. ලෝකයෙන් ඈතර වූ සාන්ත නිර්වාණය සාන්තයි. සාන්ත පදේ කියන්නේ ඒකයි. එතන පදේ කියන්නේ ධර්ම ඒක වචනයක්. ඒ සාන්ත පදේ කියන්නේ නිවනට නම. පැමිණිය යුතු කියන එකත් ඒ අර්ථය එනවා. සාන්ත භාග පැමිණිය යුතු තැන. ඒකත් සාන්ත පද කියලා හඳුන්වනවා. එතන සම්බ සංඛාරකී මොකක්ද? දැන් මේ ලෝක ධාතුවේ හිත ඇති හිත නැති සියල්ලකම කියනවා සම්බ සංඛාරකී කියලා. ලෝකේට ඇති සියල්ලම සංඛාර. සංඛාරකිනේ තේරුම් හතරක් තියෙනවා. ඒ මොනවද? සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, අයෝගාபி සංඛාර කියලා. සංකත සංඛාර කියන්නේ හේතුයෙන් හටගත්ත සියල්ලට සාධාරණ නමක්. මොනවාරි හේතුවකින් හටගත්ත නම් ඒක සංකත සංඛාරයි. අபிසංකත සංඛාර කියන්නේ සත්ත්ව సంతාන වල පමණක් ලැබෙන කුසල කුසල් කළ බැවින් ලැබුණු විපාක චිත්ත ඡායසික කර්මජ රූප. ඒවට කියන අபிසංකත සංඛාර. අபிසංකරණ සංඛාර කියන කුසල කුසල චේතන. කුසල කුසල චේතනාව තමයි මේවා සකස් කරන්නේ නිසා අපි සංකරණ සංඛාර. ප්‍රයෝගාද සංඛාර කියන්නේ වීරියට නම. දැන් ඊතර නිර්වාණය හැර ප්‍රඥප්ති හැර අනිශ්චයල්ම මේ පදයට ඇතුළත් වෙනවා. නිර්වාණය සංකත සංඛාරයක් නෙමෙයි, අபிසංකත සංඛාරිකුත් නෙමෙයි, අபிසංකරණ සංඛාරිකුත් නෙමෙයි, ප්‍රයෝගාද සංඛාරිකුත් නෙමෙයි. නිර්වාණය අසංකතයි. ඒකට කියන්නේ අසංකතා ධාතු කියලා. නිර්වාණය හැර අනිශ්චයල්ම සංඛාර. මේ සංඛාරයන්ගේ තේන ලක්ෂණ තුනක් මොනවද? උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, කිතසඤ්ඤතත්තම් පඤ්ඤායති. අන්න ලක්ෂණ තුන. ඇතේීමක් පේනවා, නැතිවීමක් පේනවා, පවත්නා කාල වෙනස් වීමක් පේනවා. ඉතින් අපේ ජීවිතයත් එහෙමනේ. අපි ඇති වුණ
ඊළඟට මේ ජීවත් වෙනකොට දවසින් දවස අපි වෙනස් වෙනවානේ. ශාරීරික වශයෙන් වෙනස් වෙනවා. කවදරි නැති වෙනවා. ඒවා තමයි සංස්කාරයෙන් ඉලක්ෂණ. ගහක් වුණත් එහෙමනේ. ඉස්සෙල්ලා පැලෑටියක් හැදෙනවා, ගහක් හැදෙනවා, පස්සෙමල් ලෑනවා. එතකොට අර ඇතිවීමයි නැතිවීමයි අතර වෙනස තියෙනවා. ඔය වගේ හැම වෙලාවෙම හැම දෙයකම තියෙන ඇතිවීමයි නැතිවීමයි වෙනස් වීමයි. මේකට කියන සංසත ලක්ෂණය කියලා. එතකොට මේක තමයි අසාන්ත බව, අවිනීත බව කියලා කියන්නේ. ඒ කියන්නේ නොසන්තුම් බව. ඒ නොසන්තුම් බව සංසිඳෙන තැනක් තියෙනවා. එතකොට නිර්වාණ ධාතුවේ මේ කියන අසාන්තකමක් නැති බැවින් සදාකාලික සාන්තයි. ඒ නිසාම ප්‍රණීතයි ශ්‍රේෂ්ඨයි. මෙන්න මේක තමයි සාන්ත පදේ කියන්නේ. එතකොට විඥානං අනිදස්සනං අනන්තං සම්බ්බතෝ පබං එතපටවි ච ආපෝ තේජෝ වායෝන ගාදති එතනාමං ච රූපං ච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එස්සේතං උපරුජ්ජති. ඔන්න නිර්වාණය හඳුන්වන්න තිබෙච්ච ගාථා පෙළක්. මේ නිර්වාණය නම් විඥාන විශේෂ නුවණෙන් දැකිය හැකියක්. නිකන් නුවණින් දකින්න බෑ. විශේෂ නුවණ නම් ලෝකෝත්තර මාර්ග ඵල නුවණ. ඒකෙන් පමණයි දකින්නේ විඥාන. අනිදස්සනං ඇහැට පේන්නේ. එත් පඨවිච ආපෝ තේජෝ වායෝ නගාදති. ඒ මේ නිර්වාණය පඨවි කියන පොළොවක් නෑ. වතුරක් නෑ. ගින්දරක් නෑ. සුළඟක් නෑ. ඒවා එන්නේ නෑ තෙන්දෙත්. වාට යන්න පුළුවන් කමක් නෑ තෙන්දෙත්. එත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. එත දීගං දීගංච රක්ෂං එත දීගංව රක්ෂං වා අනුන්තුලං සුභා සුභං. දෙක් බවක් නැහැ, කෙටි බවක් නැහැ, සියුම් බවක් නැහැ, ස්ථූල බවක් නැහැ, වටකුරු බවක් නැහැ, සුභ බවක් නැහැ, අසුභ බවක් නැහැ. එත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. එතන චිත්තචෛතසිකේ නාම ධර්මක් අවසන් වෙනවා. රූප ධර්මක් එතනින් නැවතිනවා. විඥානස නිරෝධයෙන් මේ දීර්ඝ කාලයක පටන් එන අතරක් නෑර උපදින බිඳින විඥාන පරම්පරාව එතෙන්දි නවතිනවා. එතේතං උපරුද්ධයේ තින් නවතිනවා. එතකොට මේ කියන චේතසික රූප නැමැති සංස්කාර ධර්ම ඔක්කොම සංසිඳෙන බව තමයි ශාන්ත පදයේ කියලා කියන්නේ. ඉතින් මේ ශාන්ත පදයේ ආબોධ කර ගැනීමටයි බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්නේ සීලයක පිහිටා සිටගෙන වීරියක් සීනුණක් උපදවාගෙන සමත භාවනා විපස්සනා භාවනා වැඩුවොත් ඒ අනුව සමත භාවනාවෙන් උපචාර සමාධි අර්පණා සමාධි කියන ධ්‍යාන ලබාගෙන විපස්සනා භාවනාවෙන් මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ලක්ෂණ අවබෝධ කරගෙන මේවා සම්බන්ධ බැඳී තිබුණු බැඳුම් 10ක් තියෙනවා සංයෝජන කියලා. ඒ බැඳුම් 10 සම්පූර්ණයෙන් කඩා දමලා ඒවායින් තොර වුණා වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළ ඒ අසංසක ධාතු නැමැති ශාන්ත පද නිර්වාණය සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියන කේ දේශනාවේ සඳහන් කළා. ඉතින් අපි මෙතෙක් දීර්ඝ කාලයක් පමා වුණා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පූර්ණ අතර කාලේ බුදුවරම 512,000ක් මුණ ගැහිලා කියලා. අපි ඊටත් වඩා මුණ ගැහිලා තියෙනවා සංසාර වාසයේ. එච්චර කාලයක් අපි සසර ආව නමුත් අපට බැරි වුණා ශාන්ත පදයට සමීප වෙන්න. දැන් අපි මේ බුදු සසුන පිහිට කරගෙන සිදු කරන්නේ තිසරණ සමාදානයේ පටන් සෑම කටයුත්තකදීම හිතේ සමතේ පාසනා භාවනා වැඩෙන හැටියට පුරුදු වීමයි. මේකේ ශක්තිය අපට ඒකාන්තයෙන් පිහිට වෙනවා. මේ ශක්තිය අසීමිතයි. අප ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කළ එක චිත්තක්ෂණේ. එම නැත්නම් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියා වචනේ ප්‍රකාශ කිරීමෙන් පමණක් කල්ප කෝටි ගණන් අපේ සංසාරේ කෙටි වෙනවා. ඒ කල්ප කෝටි ගණන් කෙටි වෙලා නිවන සමීප වෙනමක් නිසාද අපි තෙරුවන් සරණ ගිය සංසිත අපේ ප්‍රාර්ථනාව නැවත නැති ඉදීම ජරා රෝග මරණ ආදියක් නැති අජාති අජරව්‍යාදී අශෝක අනුපායාස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ලැබේවා කියන සතුනයි. ඒසකන සෑම කුසලයක් වාසාම ආදීන අෂ්ටාංගික මාර්ග ධර්ම අපේ සිතේ වැඩෙනවා. ඒ වැඩ නිසා අපි ක්ෂණයක් ක්ෂණයක් යන චිත්තක්ෂණයක් වාසා සංසාරයේ කල්ප ගණන් කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් කල්ප අසංඛ්‍ය ගණන් කෙටි කර ගන්නවා.
ඒ දීර්ඝ සංසාරයේ අතරක් නැර යන්න තියෙන සසර ගමන කෙටි කරගෙන යම් දවසකදී අපේ సంతාන තුල මේ මාර්ගාංග ධර්ම සියල්ල ශක්තිමත් බවට පත් වුණා නම් එදාට අවශ්‍යතා ධර්ම සම්භාර මුදුන් පමුණුවගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේ ආબોධ කළ ශාන්ත පද නිර්වාණ ධාතුවට ඒකාන්තයෙන් පත් වෙනවා. අපේ ශාන්ති නායකයන් වහන්සේ අති දීර්ඝ කාලයක් පිරුවා වූ මේ සමථේපස්සනා සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් පදනම් කරගෙන බෝධි සම්භාර මුදුන්පත් කරගත්තා. බලන්න අර සුමේද තාපස කාලෙත් උන්වහන්සේ අස සමාපත්තිය වෙහි කියන්නේ එදා උන්වහන්සේට රහත් වෙන්න තින තිබුණා. නමුත් අපටම අනුකම්පාවෙන් තවත් සාරාසංක කාසලාක්ෂයත් උන්වහන්සේ විහෙස ගත්තා බෝධි සම්භාර පුරා ලෝතුර බුදු වෙන්න. එසේ දීර්ඝ කාලයක් පිරු සමථ විපස්සනා භාවනා නු යෝගය තුලින් දිනු කරගත් බෝධි සම්භාර අනුභවයෙන් මෙයින් අවුරුදු 2590කට පෙර බෝමුලාර වැඩ ඉඳගෙන මාන පරාජය කොට ශාන්ත පද සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. තමන් ලබාගත් ශාන්ත පද නිවන ලොවට අනුකම්පාවෙන් දේශනා කළා. චතුරාර්ය සත්‍ය නමින් දේශනා කළේ ශාන්ත පද නිවනට පැමිණීම පිණිසයි. එසා ඒ ධර්මයට අනුව නුවණ මෙහෙයවා වූ සසරදී ශාන්ත පදේ සඳහා පෙරුම් පුදාගෙන ආවා වූ සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන සතර මඟ ඵල පෙරෙලින් ශාන්ත පද නිවනට සපත් වුණා. ශාන්ති නායකයන් වහන්සේ සුවිසුද්ධව දේශනා කළේ සද්ධර්මය නිසා 2500 වසරක් ගෙවිලා මේ ධර්මයේ තුලින් ශාන්ත පද නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත් ඇතු අනන්තයි. මතු අනාගතයේත් ආරුද 2500ක් තව ඉදිරියට යන්න තියෙනවා. ඒ තාක්කේ සරුවක්යන් වහන්සේගේ ශ්‍රී මුඛෙන් දේශනා කරන ලද සුවිසුද්ධව ශේෂ ධර්මයේ තුලින් ශාන්ත පද නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න අවස්ථාව තියෙනවා. එසේ අපට මේ කරගන්නා ලද සියලුම ධර්මාමිෂ කුසලයන්ගේ ශක්තියෙන් සීල සමාධි ප්‍රඥා ගුණ අභිවර්ධනයේ වේවා. සමත භාවනා විපස්සනා භාවනා දියුණු කරගන්න ශක්තිය ලැබේවා. එමන්ගෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරේවා. බෝධිපාක් ධර්මයන් පිරේවා. එමන්ගෙන් අපට මේ භවයන් භවයට ගෙනාවා වූ 108 වැදෑරුම් තෘෂ්ණාව ඉවත් කරමින් ශ්‍රේ කරමින් ඒ බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා ගමන් කළ ඒ සතර මඟ ඵල පිළිවෙලින් ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න හේතු වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. දැන් ඉන්වත් සෑම දිනා බලවත් ශ්‍රද්ධාවෙන් මේ ස්ථානයේ සැමිනියා බුද්ධ පූජා බෝධි පූජා ප්‍රයත්වා ශීලයක පිහිටා එවාගෙම සුළු වේලාවක සමති විපස්සනා භාවනා ගැනත් එවාගෙම මේ ශාන්ත පදේ ගැන කෙටි හැඳින්වීමේ දේශනාවකට සවන් දුන්නා. මෙතෙක් වේලා අපේ චිත්තසංතානවල එවැගේම වැඩි පිරිසක් අද උදේ ඉඳලා අසසි සමාදන්ව භාවනා නියෝගයව ගත කළා. අවස්ථානුකූලව ධර්ම සාකච්ඡා ආදී යෙදුණා. දැන් මෙතෙක් අප රැස් කරගත්ත මේ කුසල සම්භාරයේ අපැමැණි අසංතේය අප්‍රමේය ජනතාවකට හිතසුව පිණිස බෝධි සම්භාර පුරා ලෝතුරා බුදු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මූලේ උතුම් බුද්ධ පූජාවක් වේවා කියා සිත පහදවා ගනිමු. නවලෝතුරා ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක්ද වේවා. ආර්ය මහා සංඝ රත්න ඉදිරියේ සංඝ පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන් ඉදිරියේ දෙමව්පියන් ඉදිරියේ ගුරු දෙගුරු පූජාවක් වේවා. එවාගෙම ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කට වැඩි කාලයක් මේ ලෝක ධාපේ දිදුලමින් දැබලමින් අපරාජිතව විරාජිතව නිර්වම පැවැත්මට අපරැස් කරගන්න කුසලයේ හේතු වේවා. එවාගෙම සුපේක්ෂණ ශික්ෂාකාමී මහා සංඝරුවනට බුදුසසුන ආරක්ෂා කරමින් ලොවට වැඩසැලසීම සඳහා අප කරන මේ කුසල සම්භාරයේද ආශිර්වාද පූජාවක් වේවා. නමින් අභව ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදී සිළු ඥාතීන්ද මේ කුසලානුභාව බලෙන් සුගති සපා සිද්ධ වේ. පැතෝ බෝධ වලින් සාන්ත අමා මහ නිවන් සෝමත් වේවා. ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයේ මෙකින් අනුමෝදන්ව දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩෙත්වා. සම්බුදු සසුනට බෞද්ධ ජනතාවට මහ සංඝරුවනටද මේ පින්වත් සැමටද දේව ආරක්ෂාවද සලසා දෙත්වා. පැතෝ බෝධ වලින් සාන්ත නිවන් සුව ලබත්වා. හිතාහිත මැදහා සෑම සත්නකද මේ කුසලයේ නොවේ ලෝතුරා සූපිනිස හේතු වේවා.
අප සෑම දෙනාටත් මෙතින් බෙලින් මේ බුදු සසුනේ සීල සමාධි ප්‍රඥා ගුණ දිනු කර ගැනීම සඳහා ආවිසියෙන් වර්ණෙන් සැපයෙන් බලෙන් ප්‍රඥාවෙන් අභිවෘද්ධියක් වේවා කායික මානසික සැනසීම ලැබේවා ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා මෙලවජ පරිලෝ ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල අසංකත ධාතු සංඛ්‍යාත ශාන්ත පද නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා වාසනා වේවා ආඛ්‍යා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන් චිරං රක්ඛන්තු ත්වං සදා. අස්මින් විහාරේ චාරාමි අධිවත්තා ච දේවතානුමෝදිත්වා නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා වන්තු ගච්ඡන්තු දේවතා ගතා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පත්තිය. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. සම්බ දුක්ඛා පමුඤ්ඤතු. ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි. ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි. ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේමි. සද්ධා ඉමාය පටිපත්තියා ජාති ජරා මරණං පරිමුච්ඡිසාමි. කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්ඡයං කමමි බන්තේ භූරි පඤ්ඤේ තථාගත. කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්ඡයං කමමි ධම්මේ සම්දිච්චික කාලික. කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්ඡයං කමමි සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර. සාදු සාදු සාදු. මෙතෙකින් අප රැස්පත් කරගත් අසීමිත කුසල සම්භාර ධර්මය මෙම ස්ථානයේ වැඩෙන්න පූජනීය මේ ස්වාමින් වහන්සේ දෙනමට, රාජේම විජිත ස්වාමින් වහන්සේටත්, අනන්ත ගුණ ඇති මහා සංඝරත්නයටත් අනුමෝදන් කරමින් දස පුණ්‍යක්‍රියාවක් වූ පිරමෙසේ වන්දනා කරමු. ඕකාස වන්දාමි භන්තේ. අවසර ස්වාමින් වහන්සේ, මම වන්දනා කරමි. මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතම්බං.
මා විසින් රැස්කර ගන්නා ලද පින ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වනසේක්වා සාමිනාකතං පුඤ්ඤං මෛහං දාසම්බං ස්වාමීන් වහන්සේලා රැස්කරගත් පින මට දෙනසේක්වා සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදන් වෙමි ඕකාස ද්වාරත්තයේන කතං සම්බං අච්චයං කමසමි භන්තේ අවසර ස්වාමීන් වහන්සේ මාගේ තුන්දොලින් සිදු වූ සියලු පමාවර දෙස සමාවනසේක්වා ඕකාස කමාමි භන්තේ අවසර ස්වාමීන් වහන්සේ මමද ක්ෂමාවෙමි සාදු සාදු මහා සංඝරත්නය වෙනුවෙන් අපි සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා දිනපතාම ඔබට නිවන් මාර්ගය ආගන්න නිරෝගී සුව චිර ජීවන දීර්ඝාස ලැබේවා සාම්ප්‍රදායික ස්වංග සම්පත් නිදිමින් පාරමී පුරා ගන්න ලැබේවා ප්‍රතු බෝධියෙන් ලෝකෝත්තර නිර්වාණ අධිගමනයේ සක්නාත්‍රි ආශිර්වාද වේවා කියලා අපි ආශිංසන කරනවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු ධර්මාන් ශාස්නාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ